தாருண்ய ஹதவத் தினஸ்கல் யூடியூப் சேனல் மொட்கோவியா ப்ரொடக்ஷன். දයිය රසට චිකන් කරිය එනම් අපිට ඕනි වෙනවා මේකට සුදුලූණු රටලූණු ගම්මිරිස් මිරිස් කුඩු එවගේ මිරිස් කරල් ලුණු කුඩු මස්කරි කුරුඳු කරාමුණටි සහ කහ වගේම අපි හදාගත්ත කපාගත්ත චිකන් ඉතින් මේ විදිහට අපි එකතු කරගත්ත කුළු බඩු සියල්ල මේ විදිහට වංගෙඩි එක දාලා සිහිනියට කොටා ගන්න ඕනි. එතකොට මේක මේ විදිහට සියල්ල එකතු කරලා කොටා ගන්න යන්නේ. ඉතින් අපි මේකට ගොරක එකතු කර ගන්නවා ඒ චිකන් කරියේ තියෙන ඇඹුල් රසට. සාමාන්‍ය මට්ටමට වෙනකන් අපි මේක කෑලි හිටින විදිහට තමයි කොටා ගන්න ඕනේ. ඉතින් අපි මේ වීඩියෝ එකේ තියෙනවා මෙන්න මේ ප්‍රමාණයට තමයි අපි කඩා කොටා ගන්න ඕනේ මේක. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපේ YouTube channel එක තාමත් ඔබ subscribe කරලා නැත්තම් එහෙනම් දැම්ම අපේ YouTube channel එක subscribe කරලා අපි වීඩියෝ එකක් දාපු තැනකින් ඔයාලට බලා ගන්න ඕන නම් bell icon එක click කරන්න. ඉතින් මේ විදිහට අපේ චිකන් ටික මේ විදිහට මස් කරිත් එක්ක හොඳට අනා ගන්න ඕනේ. අනලා විනාඩි 10ක් විතර තියා ගන්න ඕනේ. එතකොට තමයි හොඳට මිරිස් ටික වදින්නේ. ඉතින් මේ විදිහේ භාජනයක් ලිපේ තියලා රත් කරලා ඒකට අපි පොල් තෙල් එකතු කර ගන්න ඕනේ. පොල් තෙල් ස්වල්පයක් එකතු කර ගන්න ඕනේ. ඒ පොල් තෙල් ටික රත් වෙනකොට හොඳින් රත් වෙලා පදමට එනකොට අපි මේකට අපි අර කොටාගත්ත මිශ්‍රණය මේකට එකතු කරන්න ඕනේ. මේ ආකාරය අපි දැන් හොඳින් රත් වුණා තෙල් ටික අපි මේ විදිහට මිශ්‍රණය දැන් එකතු කර ගන්නවා. මේක හොඳින් මිශ්‍රණය හොඳින් රත් වෙනකොට රන්වන් පැහැවිගෙන එනකොට හොඳින් සුවඳ එනකොට අපිට පුළුවන් මේකට මිරිස් කුඩු ටික එකතු කරන්න. ඉතින් අපි මේ චිකන් කරිය ටිකක් සැරට හදන නිසා අපි පොඩ්ඩක් මිරිස් වැඩිපුර භාවිතා කරලා තියෙනවා. ඉතින් මේක ගොඩක් රසවත්. ඉතින් අපි ආරාධනා කරනවා මේ වගේ කොටන් ස්පයිසි චිකන් කරියක් ඔයාලා ගෙදර දීම හදාගන්න. දැන් අපි රන්වන් පැහැ වෙලා තිබුණු මිශ්‍රණය අපි මේකට එකතු කර ගන්නවා. අපේ මිරිස් ටික හොඳින් ඉක්මනින් බැදෙනවා මොකද මේක රත් වෙලා තියෙන්නේ. ඉතින් ඉක්මනින්ම මේකට වතුර එකතු කර ගන්න ඕනේ. එහෙම නැතුනොත් එහෙම මිරිස් ටික කර වෙලා යන්න පුළුවන්. මෙයන්ද අපි ඉක්මනින් මේකට වතුර එකතු කරගෙන හොඳින් හොද්ද රත් වෙනතුරු අපි හැඳිගාමින් මේක කාල් ගා ගන්න ඕනි. ඉතින් මේ තියෙන්නේ අපි හොඳින් රත්විච්ච මිශ්‍රණේ. මේකට අපි එකතු කර ගන්නවා අපේ චිකන් ටික. දැන් ඔයාලට පේනව නේද මේක වෙනද වගේ නෙමෙයි. මේක ගොඩක් රතු පැහැයෙන් පුරු වෑංජනයක් කියලා දෙන මොකද මේක හොට් ඇන් ස්පයිසි චිකන් කරියක්. ඉතින් මේ විදිහට අපි එකතු කර මිශ්‍රණය කර ගන්නවා මේ විදිහට. මේක ටික වෙලාවක් රත් කර ගන්න ඕනි. විනාඩි ඉහක් විතර අපිට මේක හොඳින් ලිපේ තියාගෙන රත් කර ගන්න ඕනේ. මේක වහන්නේ නැතුව තමයි මස් උයන්නේ අපි. ඉතින් දැන් මේ විදියට විනාඩි 30ක් විතර ගියාට පස්සේ හොඳින් මේ හොද්ද හිඳෙනවා. ඉතින් ඔයාලට ගණට ඕන නම් ගොඩක්ම හිඳෙනකන් ඔයාලට මේක බලා ගන්න එනවා. අපි මේක ටිකක් පොඩි වැඩිපුර තියෙන තමයි උයන්නේ. ඉතින් මේ විදියට ඔයාලට පුළුවන් මේක හොද්ද හිඳෙනකොට ඔයාලට ලුණු පදමට තියනවාද කියලා බලලා මදි නම් එකතු කර ගන්න පුළුවන්. ඉතින් දැන් අපේ වෑංජනය හොඳින් ඉදිලා හවරයි. දැන් අපි මේක නියමයි.